එතකොට අපි අද දවසේ අපේ මාතෘකාවට යොමු වුණා. අපි කතා කළා රූපකාණ්ඩයේ සබ්බං රූපං න හේතු අහේතුකං හේතු විපයුත්තං සප්පච්චයං කියන මේ මාතිකා ටික මාතෘකා ටික. ඒකෙදි දල වශයෙන් අපි මතක් කරගත්තොත් සබ්බං රූපං න හේතු අහේතුකං හේතු විපයුත්තං කියන තැනදී සියලුම රූපේ හේතු නෙමෙයි හේතු වශයෙන් දකින්න එපා කියලා අපි කතා කළා. එතකොට රූපය හේතු යන කාරණාව යටතේ සංග්‍රහ කෙරෙන්නේ නැහැ. කවදාවත් රූපයෙහි හේතු යෙදෙන්නෙත් නැහැ. තව විදියකින් සරලවම කියනවා නම් රූපයක් දිහා බලාගෙන රූපය නිසා අපි කවදාවත් හේතු හදාගත්තේ නැහැ. තම තමන්ගේ සංඛාරයේ තුලම නැතිනම් නවස කර්ම සකස් කරගත්තේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා කියපු තැන හැම වෙලාවකදීම චේතනාව පිළිබඳවයි කර්ම සකස් කරගත්තේ කියන තැනකිනුයි හේතු යෙදුනේ රූපයේ හේතු යෙදුනේ නැහැ කියන එක පිළිබඳව අපි කතා කළා. ඒ වගේම සප්පච්ඡයන් කියන කාරණාව තුල අපි කතා කළා රූපේ ප්‍රත්‍ය සහිත වූක් අහේතුක අප්‍රත්‍ය දෙයක් නෙමෙයි රූපය කියන එක. රූපේ ප්‍රත්‍ය සමවායෙන් ඉපදුණු දෙයක්. ඒ ප්‍රත්‍ය සමවායෙන් ඉපදුණු රූපය හේතු සහ ප්‍රත්‍ය කියන කාරණා දෙකක් තියෙනවා. හේතුව හැම වෙලාවකදීම ස්වජාතිකයි සහ ඒ හේතුව හැම වෙලාවකදීම සාධාරණයි කිව්වා. ඒ වගේම ප්‍රත්‍ය අන්‍යජාතිකයි අසාධාරණයි කාටත් පොදුවේ උපකාර කරනවා කියලා. එතකොට රූපේට ප්‍රත්‍ය විදිහට අපි පෙන්වුවා සතර මහා ධාතුව සහ ඒ වගේම ආහාර ප්‍රත්‍ය නිසා රූපේ විද්‍යමානයි කියලා. ඒකෙදි බොහොම වැදගත් කාරණාවක් අපි කතා කළා. ඒ තමයි සතර මහා ධාතුව නිසා පෙන්න රූපය ආහාර ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය මේ ප්‍රත්‍යෙන් ඔසවන උපද්දවන රූපය හැම වෙලාවකදීම භෞතික පැත්තේ ඉඳලා කතා කළත් රූපය ආහාර ප්‍රත්‍යයෙන්ම උපද්දපු සතර මහා ධාතු ප්‍රත්‍යයෙන්ම උපද්දපු දෙයක්. ඒ වගේම තමයි ආහාර ප්‍රත්‍යයෙන් ඉපැද්දුවා කියනකොට ආයතන ටික හදපු පැත්තෙනුත් ආහාර ප්‍රත්‍යයෙන් හැදුවා කියන කාරණාව. මේ තුල ඇත්තටම ටිකක් අපි විස්තර කරගත යුතු බොහොම ලස්සන බොහොම සියුම් ගැඹුරු කාරණා කීපයක් තියෙනවා. අපි ටිකක් ඒ ගැනත් විමසලා බලමු. මොකද මේ ප්‍රත්‍ය සමවායෙන් උපන්න රූපය කියලා කියනකොට සප්පච්චයන් කියලා කියනකොට අහේතුක අප්‍රත්‍යව නෙමෙයි කියලා කියනකොට හැම වෙලාවකදීම අපිට දකින්න වෙනවා එක කාරණා ටිකක්. ඒ තමයි මේ ආහාර ටිකෙන් උපද්දපු ආයතන ටික ඇතිකල්හිම උපදින රූපය ගැන අපිට දකින්න වෙනවා. ආයතනයන්ගෙන් තොරව රූපයේ කිසිම කලක හම්බ නොවන මට්ටමේ දැනුමක් නුවණක් අපිට ඇති කරගන්න වෙනවා. එහෙම මතක් කරේ අද අපිට බොහොම සංකල්පනාවක් තියෙනවා ලෝකේ රූපය තියෙනවා කියලා. අපි ඉන්නේ මේ ලෝකෙට ඉපදුනේ තිබුණ ලෝකේ අපි ඉපදුනා. ඒ වගේම තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකේ තියෙනකොට අපි මැරිලා යනවා. ඔක තමයි අපේ තියෙන සාමාන්‍ය දර්ශනය. ගොඩක් වෙලාවට අපි විදර්ශනාව වඩන්න ගියත් ඒ පැත්තකට යොමු වුණත් අපේ ජීවිතයේ පවතින්නේ ඔන්න ඔය මානසික මට්ටමේමයි. ඒ කියන්නේ රූපේ තියෙනවා කියන තැන කියන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කොයි වෙලාවකදීවත් රූපය ඇති බවට දේශනා කළේ නැහැ. හැබැයි එහෙම කිව්ව කියලා ගන්න එපා රූපේ නැති බවට පෙන්වුවා කියලා. මොකද ඇති බවෙනුත් මිදිලා නැති බවෙනුත් මිදෙන ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙන විදිහටයි බුදුරජාණන් වහන්සේ රූපය ගැන පැහැදිලි කළේ. කච්චානගොත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ කච්චානගොත්ත හාමුදුරුවන්ට පෙන්වුවේ මේ ලෝකේ ඇත කියලා අන්තයක් තියෙනවා නැත කියලා අන්තයක් තියෙනවා. ඒ වගේම කෙනෙක් උදේවැය දක්නා මට්ටම නුවණ පවත්වනවා නම් එයාට උදේ දකින ඔහුට රූපේ නැහැ කියලා යම් දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම දුර වෙනවා රූපේ හටගන්න විදිහ දකිනකොට.
වගේම රූපය නිරුද්ධ වෙන බව දකින කෙනාට රූපය තියෙනවා කියලා ඇතයි කියලා යම් දෘෂ්ටියක් තියෙනවා නම් මේ දෘෂ්ටිය දුර වෙනවා. එතකොට කච්චානගොත්ත හාමුදුරුවන්ට දේශනා කරපු මේ දේශනාවත් මෙතනට අදාළ කරගත්තොත් මට හිතෙනවා අර්ථ විග්‍රහ කරගන්න බොහොම කාටත් පහසුවක් වෙයි. එතකොට රූපේ ප්‍රත්‍ය සහිතව උපන්න දෙයක් කියලා කියනකොට අද අපේ ඇත්තු ගොඩක් වෙලාවට විදර්ශනාව වඩන්න ගියත් අපි සමග කතා කරනකොට අපිට තේරෙන දෙයක් තමයි රූපේ ඇති බව තුළ ඉඳලා ඇති රූපෙත් එක්ක ගිහිල්ලා මාර්ගය වඩන්න හදන බව. එහෙමනම් හාමුදුරුවනේ සතර මහා ධාතු ඌ රූපය හරි තියෙනවා නේද කියන තැනක තමයි ඇත්තටම මනස පවත්තන්නේ. ධාතු ඌ රූපයක් හරි එළියේ තියෙනවා නේද කියන මට්ටමක. එතකොට ඇත්තටම ඒ විදිහේ රූපයක් ගැනවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නැහැ. නමුත් මෙහෙම තැනකින් පැහැදිලි කරනවා. රූපය කියන එක සප්පච්චයන් ප්‍රත්‍ය සහිතව උපදින දෙයක්, හැබැයි ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක්. එතකොට කුමන ප්‍රත්‍යයකින්ද ඇහැ රූප දෙක ගැන පෙන්වන ප්‍රත්‍ය තමයි සතර මහා ධාතුව සහ ආහාර ප්‍රත්‍ය කියන එක. මේ ධර්මතා ටික ඇති කල්හි හිතේ යෙදෙන අනිත් ආහාර ධර්මතා ටික, පස්සාහාර, මනෝ සංචේතනාහාර, විඥානාහාර කියන මේ ධර්මතා ටිකෙන් රූපේ දැනගන්න බව අපිට ගෙනල්ලා දෙනවා. ඒ වගේම අර ටිකෙන් රූපය දැනගැනීමට අදාළ මූලික කාරණා ටික ඇති කරන බව සිද්ධ වෙනවා. සරලවම රළුවම විග්‍රහ කරනවා නම් අපිට ඒ විදිහට තමයි විග්‍රහ කරන්න වෙන්නේ.